දැන් මං ඉදිරිපත් කරන්නම් අපි ඊළඟ විද්වත් මණ්ඩලයේ සාමාජිකතුමන් එතුමා ආචාර්ය ප්‍රියංග දුනසිංහ මහත්මයා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යෙක් විදිහට සේවය කරනවා ඔබතුමාලා දැකලා ඇති එතුමා නිතරම පුවත්පත්වලට ලිපි සපයනවා ආර්ථික ආර්ථික සම්බන්ධයෙන් එතුමා ශාස්ත්‍රවේදී උපාධිය ඒත් එක්කම ශාස්ත්‍රපති උපාධිය කොළඹ සරසවියේ ලබාගෙන ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපන සඳහා ජපානයේ කියුෂු විද්‍යාලයේ තෝරාගෙන එහිදී ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන වසර ගානක් දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු සිටිනවා ඊට අමතරව මෙතුමා ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සේවය කරලා තියෙනවා අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කරලා සිටිනවා ආචාර්ය දුනසිංහ මහත්මයාට ඔබගේ ඉදිරිපත් කිරීම සිදු කරන්න කියලා බොහොමත්ම ස්තුතියි ගමිණී සේනානායක මහත්මයා මම හිතන්නේ මම ඔබතුමාලට ඇහෙනවා කියලා හලෝ ඔව් අපිට හලෝ අහනවා බොහොමත්ම ස්තුතියි විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරණයේ සංගමයට මම හිතන්නේ කාල වේලාව යම් ආකාරයකට ගිලි ගිලා තියෙන හින්දා මම ඉතාමත්ම කිකියෙන් මගේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම හිතන්නේ යම් තාක් දුරකට දිගු වේලාවක් සවන් දීම නිසා සමහර දිනකට දැන් එක්තරා ආකාරයකට මෙම සාකච්ඡාව නිරසගතියුත් ඇවිල්ලා තියෙන පුළුවන් මම මුලින්ම මම මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ සාකච්ඡාව වෙත ගෙනෙන්න විශේෂයෙන්ම මේ අද වෙන අපි මූණ දීලා තියෙන මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇත්තටම අපිට යම් ආකාරයක නව ආර්ථික දැක්මකට ගමන් කිරීමට අවශ්‍ය වන්නා වූ යම් මඟ පෙන්වීමක් එහෙමත් නැත්නම් ඒදී සලකා බැලිය යුතු වැදගත් කරුණු කීපයක් පිළිබඳ අවධානය යොමු කරන්න මේකේ ප්‍රධානතම හේතුව තමයි අපි ලෝකේ ලෝක ඉතිහාසයේ අරගෙන බැලුවොත් ලෝක ඉතිහාසයේ තුල වක් අවස්ථාවදී අපි දැකලා තියෙන්නේ සමාජීය යම් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන තත්ත්වයන් තුලදී අපි කියනවා ක්‍රිටිකල් ජන්ක්චර්ස් කියලා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දුන් අවදිවල තමයි විශේෂයෙන්ම විවිධ ප්‍රතිසංස්කරණ සමාජයේ ඉදිරි ගමනට අවශ්‍ය වෙන විවිධ ප්‍රතිසංස්කරණ හරහා සමාජයේ හැඩගැස්වීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ ආශ්‍රයෙන් ගත්තහම මම හිතන්නේ ලංකාවටත් මේ ලබා දීලා තියෙන ලංකාවට පමණක් නෙමෙයි ලෝකයටම මේ ලබා දීලා තියෙන අවස්ථාව එක්තරා ආකාරයකට මේ ආපු ගමන් මඟ පිළිබඳ නැවත වහරක් සිතා බැලීමට හොඳ අවස්ථාවක් මෙන්න මේ සන්දර්භය තුළ තමයි මම හිතන්නේ මම මගේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ අපි මූලික වශයෙන්ම රිකවරි එකක් ගැන කතා කරනවා ආර්ථිකය නැවත කොයි ආකාරයකටද පෙර තත්වයකට V shape එකකින් එනවද U shape එකකින් එනවද එහෙම නැත්නම් L shape එකකින් අපි නතර වේද යන ආදී ආකාරයට අපි නම් කතිකාවත නිරත වෙලා තියෙනවා ඒ නිරත වෙන කතිකාවත තුල අපි අත්‍යවශ්‍යම අපි උපකල්පනය කරන තත්වයක් නම් අපි පෙර ගමන් කළ මාර්ගය නිවැරදි එහෙම නැත්නම් පෙර ගමන් මාර්ගය සාර්ථකයි කියන పూర్ව උපකල්පනයක ඉඳලා තමයි අපි එවැනි රිකවරි එකක් නැත්නම් එවැනි මේ නැවත සකස් වීමක් පිළිබඳ තර්ක කරන්නේ මේ නිසා මම හිතනවා අපි යම් ආකාරයකට අපේ ආර්ථික ගමන් මඟ පිළිබඳ ආපසු හැරී බැලීමක් කරන්න අවශ්‍ය වෙනවා මේ හැරී බැලීම මම හිතන්නේ අත්‍යවශ්‍ය වෙනවා විශේෂයෙන්ම අද වෙන විට ආර්ථිකය තුල පාත්න ආර්ථිකය තුල කියන්නේ දේශීය ආර්ථිකයේ වගේම අනෙකුත් රටවල ආර්ථිකයන් තුල කරනු ලබන අතිකාව තුල තියෙන යම් යම් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීමත් එහිදී වැදගත් වෙනවා
මුලින්ම අපි ලංකාව දෙස පැහැරිලා ලංකාවේ ආර්ථික ගමන් මඟ පිළිබඳ අවධානය යොමු කරොත් අපි දන්නවා විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ කාල සීමාව අපි සැලකිල්ලට ගත්තොත් නිදහසෙන් පස්සේ අපි ප්‍රධාන ආර්ථික උපාය මාර්ග දෙකක් අත්හදා බලලා තියෙන රටක් අපි එක ආර්ථික උපාය මාර්ගයකට කියනවා ආවෘත ආර්ථික උපාය මාර්ගය මේදී මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ රට තුල භාණ්ඩ නිෂ්පාදනය කරලා රට තුල යම් ආකාරයක සම්පෝෂිත වීමට අදාළ වෙන භාණ්ඩ නිෂ්පාදනයක් සේවා නිෂ්පාදනයක් පිළිබඳයි අපි මේ ගමන් මාර්ගය අඩු වැඩි විදියට 1948 ඉඳලා 1977 දක්වා ගමන් කරා 77 දශකයේ මේ කාල පරිච්ඡේදය තුල තමයි මේ අපි කියන ආවෘත ආර්ථිකයේ ස්වර්ණම යුගය කියනවටත් වඩා ප්‍රබලතම ආකාරයට ක්‍රියාත්මක වෙච්ච කාල පරිච්ඡේදය මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ කාලවකවානුවලදී ඇති වූ යම් යම් තත්වයන් පිළිබඳ අපේ වැඩිහිටි පරම්පරාවට ඉතා හොඳ අත්දැකීම් කියනවා ඊට පස්සේ අපි ආවේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවේදයක් එහිදී මූලික වශයෙන්ම අවධානය යොමු කරේ දේශීය වෙළඳපළට වඩා දේශීය වෙළඳපළට භාණ්ඩ සපයන අතරම විශේෂයෙන්ම විදේශීය වෙළඳපළ විදේශ වෙළඳපළ ඉලක්ක කරගෙන භාණ්ඩ සැපයීම තමයි මූලික වශයෙන්ම අවධානය යොමු කරේ අපි මේ කාල පරිච්ඡේද සියල්ලම සැලකිල්ලට අරගෙන ආර්ථික ලංකාවේ ආර්ථික කාර්යසාධනීය පිළිබඳ අවධානය යොමු කරොත් අපිට පේනවා කාර්යසාධනීය අපි බලාපොරොත්තු වූ මට්ටමට වඩා මම පසුව බලාපොරොත්තු වෙනවා වෙනත් රටවල් වලට සාපේක්ෂව මේ කාර්යසාධනීය පිළිබඳ ඔබතුමාලා දැනුවත් කරන්න කාර්යසාධනීය සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වූ මට්ටමේ සෑහීමකට පත්විය හැකි මට්ටමකට අපි ළඟා වෙලා නැහැ මේ සඳහා විවිධ ආකාර රටතුල හා රටින් බැහැර වූ කරුණු බලපාලා තියෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු මූලික කාරණාවක් වන්නේ ඒ ආකාරයට සෑහීමකටපත් නොවිය හැකි වුවත් විශේෂයෙන්ම විවෘත ආර්ථිකයේ ක්‍රියාත්මක වූ කාල පරිච්ඡේදයේ තුල ලබාගත් වූ ආර්ථික සංවර්ධනය යම් කිසි ආකාරයක ආවෘත ආර්ථික රාමුවක් තුල ලබාගත් ආර්ථික වර්ධනයට වඩා ඉතා යහපත් යම් ආකාරයකට යහපත් ගති ලක්ෂණ වලින් නැත්නම් යහපත් තත්වයකින් යුක්ත වෙන බව තමයි මූලික වශයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම දුප්පත්කම වගේ දේ තත්වයන් යම් තාක් දුරකට අඩු කරගෙන අනිත් පැත්තෙන් ආදායම් මට්ටම් ඉහළ නංවා ගැනීමට හැකියවීම විශේෂයෙන්ම විවෘත ආර්ථික ක්‍රමවේදය තුළ නැත්නම් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ අපිට දකින්න පුළුවන් වෙනවා හැබැයි මේ එහෙම අපිට දකින්න ලැබුණා අපි අනිවාර්යයෙන්ම අවධාරණය කළ යුතු කාරණාවක් තමයි ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුල අපි බලාපොරොත්තු වූ විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ අඩිතාලම දැමීමට අපි අපොහොසත් වෙලා තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ පැහැදිලි වීමට අදාළ තත්ත්වයන් විශේෂයෙන්ම ගම්ම වෙනවා අපේ විශේෂයෙන්ම අපි අපේ අපනයන පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ නිසා අපිට අද වෙන විට තියෙන තත්ත්වය තමයි මූලික වශයෙන්ම අපි භාණ්ඩ හා සේවා අපනයනය කරනවා වෙනුවට විශේෂයෙන්ම ශ්‍රමය අපනයනය කරන රටක් බවට ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින් පවතිනවා මුලදී අපි විශේෂයෙන්ම පුහුණු ශ්‍රමය කාන්තා ශ්‍රමය අපනයනය කරලා එහෙම නැත්නම් ශ්‍රමිකයෝ විදියට පිටරට යාමින් ඉඳලා දැන් ක්‍රමානුකූලව පුහුණු ශ්‍රමයක් පිටරට යවන එහෙම නැත්නම් පිටරට ශ්‍රමිකයෝ විදේශගත වන තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා ඒ ආකාරයෙන් බැලුවාම අර විවෘත ආර්ථිකය තුල එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් නැත්නම් අපනයන ප්‍රවර්ධනය මූලික කරගත් ආර්ථික ක්‍රියාවලිය ඒ ආකාරයේ බලාපොරොත්තු අද වෙන විට බිඳ වැටෙමින් අපනයනංශයේ විශාල විදියට පසුබෑමකට ලක් වෙමින් ඒ වෙනුවට ශ්‍රමය අපනයනය කරන තත්ත්වයක් දක්වා ගමන් කරලා තියෙනවා මේ නිසා මේ තත්ත්වය තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට යෑම අපේක්ෂා කරන්න පුළුවන්
අපි අවධානය යොමු කරොත් මූලික වශයෙන් අපේ අර කාර්ය සාධනීය පැත්තෙන් ගත්තාම ලංකාවේ ආර්ථික වර්ධනය නැත්නම් ආර්ථික සංවර්ධනය කොහොමද අනිකුත් රටවල් වලට සාපේක්ෂව පහුගිය අවුරුදු මේ 50ක 60ක කාල සීමාව තුල ගමන් කරේ කියලා අපි දැන් අපිට දකින්න පුළුවන් මේ පස්තරයට අනුව 1960 ගණන් වල විට විශේෂයෙන්ම මැලේසියාව තායිලන්තයේ සිංහ මේ සවුත් කොරියාව වගේ රටවල් අපි හා සමාන ඒක පුද්ගල ආදායමක් බොහොම කිට්ටුවෙන් තිබුණු ඒක පුද්ගල ආදායම තත්ත්වයේ ඉඳලා ක්‍රමානුකූලව කාලයත් සමග 1919 වෙන විට අපිට ඉතාමත් පැහැදිලිව දැක් ගන්න පුළුවන් ලංකාව මොන ස්ථානයේද තියෙන්නේ අනිත් රටවල් මොන ස්ථානයේද තියෙන්නේ කියලා මේ නිසා ඉතාමත් පැහැදිලිව පේනවා එකම ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් ඒ කියන්නේ අපි කියන මේ විවෘත ආර්ථික ක්‍රියාවලිය නැත්නම් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරුණා ඒ එකිනෙකට වෙනස් රටවල් එකිනෙකට වෙනස් ආකාරයට ආකාරයෙන් ප්‍රගතිය අත් කරගෙන තියෙන තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ මේ මේ තුලින් ප්‍රකාශ වෙන ප්‍රධානම කාරණාව තමයි අපි බලාපොරොත්තු ආර්ථික ආර්ථිකයේ විවෘත කිරීම සමග අපි බලාපොරොත්තු අපනයනයේ මත පදනම් වූ ආර්ථික සංවර්ධනය කියන එක අපි ළඟා කරගන්න අසමත් වෙලා තියෙනවා විශේෂයෙන්ම රට තුල යම් ආකාරයක පිබිදීමක් අර ආවෘත ආර්ථික ක්‍රමයට සාපේක්ෂව ඒ තිබුණු කාල පරිච්ඡේදයේ සාපේක්ෂව රට තුල යම් ආර්ථික පිබිදීමක් ඇති වුණත් අපි අනෙත් රටවල් සමග කල්පනා කරලා බලනකොට අපි සාර්ථක වෙලා නැහැ ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට මේ තත්ත්වය ඉතාමත්ම හොඳින් පේන තත්ත්වයක් තමයි මම හිතන්නේ අර මම මුලින් කිව්වා වගේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනකොට අපනයනාභිමුඛ කාර්මීකරණයකට මුල් තැන දීලා අපේ ප්‍රධාන අභියෝග මේ අපේක්ෂා වුණේ අපනයන ප්‍රවර්ධනය කිරීම. හැබැයි අපනයන ප්‍රවර්ධනය කිරීමට කොතෙක් දුරට අපි සමත් වෙලා තියෙනවද කියන එක මේ ට්‍රේඩ් බැලන්ස් එක නැත්නම් වෙළඳ ශේෂය තුල අපිට ඉතාමත් හොඳින් පේනවා මේ වෙළඳ ශේෂය ක්‍රමානුකූලව මේ 2000 වසරේ ඉඳලා සලකා බැලුවත් ක්‍රමානුකූලව පුළුල් වෙමින් පැවතෙනවා. ඒකෙන් කියවෙන්නේ අපේ අපනයන ප්‍රබලට වඩා විශාල වේගයකින් ආනයන ප්‍රවර්ධනය වෙනවා කියන එක. මේ තුලින් පේන්නේ අපි අපනයන ප්‍රවර්ධනයට අදාළ විශාල විදියට අසාර්ථක වෙලා තියෙන තත්වයක් මූලික වශයෙන්ම දැක ගන්න පුළුවන් කියන එක. මේකෙදි මූලික වශයෙන්ම මේ ඇයි අපි මේ ආකාරයට අසාර්ථක වුණේ කියන මේ කරුණ සලකා බැලීමේදී මූලිකතම දකින්න තියෙන ප්‍රධානම දේ තමයි විශේෂයෙන්ම අපි අසාර්ථක වෙලා තියෙන්නේ ඇත්තටම අපි විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නත් ඒ විවෘත ආර්ථිකයත් එක ඒ ආර්ථික රාමුවත් එක යා යුතු දැන් නම් අත්‍යවශ්‍ය වන්නා වූ අනෙකුත් ප්‍රතිපත්ති හඳුනා ගැනීමට අසමත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ඒ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය තියන්නේ ඊට ගැලපෙන ආකාරයට කාර්මික ප්‍රතිපත්තිය තියන්නේ ඊට අදාළ වෙන බල ශක්ති ප්‍රතිපත්තිය තියන්නේ මේ යන ආදී ආකාරයට ඊට ගැලපෙන ආකාරයට විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයකට අනෙකුත් අංශයන් වල ප්‍රතිපත්ති ඒ ඊට සමගාමීව හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීමට අසමත් වෙලා තියෙනවා. අනෙත් පැත්තෙන් විශාල පුළුල් විදිහට විශේෂයෙන්ම ආර්ථික වටපිටාව තුළ නැත්නම් ව්‍යාපාරික වටපිටාව තුළ විශාල විදිහට නීති රෙගුලාසි වැනි දෑ විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේක ප්‍රධාන විදිහටම බලපාලා තියෙන විශේෂයෙන්ම අපිට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට අහපෝසක් වීමට දෙවන කාරණාව තමයි මූලික වශයෙන්ම අපි අසමත් වෙලා තියෙන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ විශේෂයෙන්ම අපි යම් ආකාරයක කාර්මීකරණයක් තිබුණත් ඒ කාර්මීකරණය කිසි විටක නිසියාකාරව කෘෂිකර්මාන්තය සමහා සේවාංශ සමග નિયમિત ආකාරයට අපේක්ෂිත පරිදි සම්බන්ධ කිරීමට අසාර්ථක වෙලා තියෙන විශේෂයෙන්ම කාර්මීකරණයේ එක්තරා ආකාරයකට දේශීය අමුද්‍රව්‍ය භාවිතයට භාවිතයෙන් බැහැරව
ක්‍රියාත්මක වන්න වූ කාර්මීකරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසා තමයි ඇත්තටම අපිට දකින්න නැත්තේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ මත පදනම් වූ කාර්මීකරණයක් අපි දැකගෙන අසමත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවට අපි අපි දකින දේ තමයි කෘෂිකර්මයේ ඉඳලා ශ්‍රමයේ කෙලින්ම සේවා අංශයට මාරු වීමත් මේ නිසා ඇත්තටම කාර්මීක අංශය තුල සිදුවිය යුතුව තිබුණු ඒ කාර්මීකරණය විශේෂයෙන්ම දේශීය සම්පත් භාවිතා කොට සිදු යුතු කාර්මීකරණය සිදු නොවීම ඉතාමත්ම බරපතල තත්වයක් බවට පත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් අපිට පේන මූලික කාරණාව තමයි විශේෂයෙන්ම ලංකාව මේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අරගෙන ගිහිලා තියෙන්නේ මූලික වශයෙන්ම අපි කියන යම් සෙක්ටර් ස්පෙસિෆික් නැත්නම් යම් ආංශික ප්‍රතිපත්ති රාමුන් තමයි උගාක් වෙලාවට අපි හඳුනගෙන තියෙන්නේ. මේක මේ තුල විශේෂයෙන්ම කුරුල් දැක්මකින් තොරව කාලෙන් කාලයට විශේෂයෙන්ම වෙළඳ ශේෂයේ වෙළඳ හිඟිය වෙළඳ ශේෂයේ කුරුල් වීමත් සමග අපි මාරු වෙලා තියෙනවා ආනයන ආදේශන කාර්මීකරණයකට. එහිදී මූලික වශයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ වැනි ශේෂ්ත්‍ර දේශීය භාණ්ඩ දේශීය ये वेलंदे पुलटा बांड से पीम पीली बादे कालिंग काले टापी आवादानी यमुकरमी पैदल आती है मैं वन विचार तैतर में मैं कोई दो संगति आप एक का नवता तत्त्व अत्तदा बेली में टापी उत्साह कर ला करमी इन पावती ने विशेष एम देशीय व स्वयं पोषण या नन्ना देशीय वेलंदे पुलटा बांड से पीम है भाई मूलिक वासे एम अभी माता का तबा गति तो देर तमाई ආ ඉදිරි ආර්ථික පින්මක් පැනීමට නම් අත්‍යවශ්‍යම අපි අපනයන කුළුල් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ යමක් නිසාද යත් ඒකෙදි මූලික වශයෙන්ම අපනයන සඳහා භාණ්ඩ සැපීම හරහා පමණයි අපිට අපේ භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබා ගත හැක්කේ. අනෙත් පැත්තෙන් අඛණ්ඩව නිෂ්පාදනය කුළුල් කිරීමේ හැකියාව පවතින්නෙත් ලෝක වෙළඳපළට භාණ්ඩ සැපීම හරහා පමණයි. ඒ ලෝක වෙළඳපළ තුල තමයි ඉහළ මිලක් ගෙවිය හැකි විශාල පාරිභෝගික කණ්ඩායමක් ඉන්නේ. එවැනි ආකාරයේ උපක්‍රමයකින් තොරව අපිට විශාල ආර්ථික පින්මක් පැනින්නේ හැකියාවක් නැහැ. මේ නිසා මම හිතන්නේ අර ලංකාව යම් කාලෙන් කාලෙට අත්හදා බැලීමට උත්සාහ කරනු ලබන දේශීය ස්වයංපෝෂිත ආර්ථිකය කියන සංකල්පයත් යම් ආකාරයකට හේතු වෙලා තියෙනවා අපේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම් අපනයන අභිමුඛ කාර්මීකරණය අදාළව යම් ආකාරයක පසුබෑමකට ලක් වීමට මේ සන්දර්භය තුල මම හිතන්නේ ලංකාව අර V shape එක U shape එක පිළිබඳව කල්පනා කරන ගමම්ම මම හිතන්නේ අර මං හිතන්නේ අපේ විතරණගේ මහත්මයාත් සඳහන් කර ආකාරයට අපේ ආර්ථික ගමන මේ නෑත කාලීන ආර්ථික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරත් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. මේ නිසා අපි මං හිතන්නේ කල්පනා කළ යුතු වෙනවා ආර්ථික ගමන කොයි ආකාරයටද නව ගමනක් ආරම්භ කරන්නේ. ඒ නව ගමනක් ආරම්භ කිරීමට අවශ්‍ය වෙන නැත්නම් වැදගත් වෙන මූලික කරුණු හතරක් මම කැමැති මූලික වශයෙන්ම සාකච්ඡා කරන්න මෙහිදී. පළවෙනි දේ තමයි මම හිතන්නේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපිට පුළුල් දැක්මක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපි කියනවා ඒකට සිස්ටමැටික් අප්‍රෝච් එකක්. ඒකෙන් අදහස් වෙන්නේ මේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය සමග ගමන් කළ යුතු වන ඊට අනෙකුත් අංශවල ප්‍රතිපත්ති එකිනෙකට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේකෙදි විශේෂයෙන්ම වැදගත් වෙනවා රජය මේ ඊට අදාළව අවශ්‍ය වෙන නීති රීති හා අනෙකුත් රෙගියුලේෂන් හඳුන්වා දීම. විශේෂයෙන්ම අපිට පේනවා විශාල වෙළඳපළ තුල විශාල ආකාරයේ පුළුල් ආකාරයේ අපි කියන ප්‍රමිතිය අනිකුත් තත්වයන් විශාල ආකාරයේ කඩාවැටීමක් තියෙනවා. මේ තත්වය තුළ අපිට බලාපොරොත්තු වෙන්න බෑ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අඩිතාලම එවැනි ආර්ථික ව්‍යුහයකින් ආර්ථික සමාජ ව්‍යුහයකින් ලැබෙයි කියලා. මේ නිසා විශේෂයෙන්ම මේ වෙළඳපළ ආර්ථිකයේ පැමිණීමත් සමග සමාජයේ ඇති වෙන ප්‍රධානතම දේ තමයි සමාජයේ පුද්ගලයන් තුල තියෙන වටිනාකම් බිඳ වැටීම. මේ වටිනාකම් බිඳ වැටීමත් එක්ක තමයි මුගක් වෙලාවට බාල භාණ්ඩ සැපීම, පාරිභෝගිකයා රැවටීම හා
ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. මේ ක්‍රියාකාරකම් නිසියාකාරව වළක්වා ගන්න නම් ඊට අදාළ වෙන නීති රීති හරි රෙගියුලේෂන්ස් අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. එසේ නොමැතිව ඇත්තටම ආර්ථිකය ක්‍රියාත්මක වෙනවා නම් ඒ තුල තියෙන යම් අරාජිකත්වයකට ආර්ථිකය ගමන් කිරීමක්. අද වෙන විට තියෙන්නේ ඒ හා සමාන තත්ත්වයක්. මේ නිසා රජය ආර්ථික ප්‍රතිපත්තිය සමග අනෙක් අංශවල ප්‍රතිපත්ති ඊට සමග ඊට අනුගත වෙන ආකාරයට සකස් කරමින් මේ ආර්ථිකය තුල විශේෂයෙන්ම ඇති කළ යුතුයි නව නීති රීති හා රෙගියුලේෂන්ස් ඇති කළ යුතුයි විශේෂයෙන්ම වෙළඳපළ ආර්ථිකය තුල පාරිභෝගිකයා හා අනෙකුත් ඒ තුල ක්‍රියාත්මක වන්නන්ට අසාධාරණයක් නොවන විදිහට එහෙම නැත්නම් ඔවුන්ගේ අපේ අපේක්ෂාවන් බංගත්වයටපත් නොවන ආකාරයක දෙවන කාරණාව තමයි මූලික වශයෙන්ම අවධාරණය යොමු කළ යුතු මම හිතන්නේ අපි කාලෙන් කාලෙට රජයේ රෝල් එක නැත්නම් රාජ්‍යාංශයේ මොකක්ද ආර්ථිකය තුල රාජ්‍යාංශයේ කාර්යභාරය කියන එක සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක ගොඩනගමින් පැමිණලා තියෙනවා කාලිකදී රජය හකුලි හැකිලිය යුතුයි රාජ්‍යාංශය හැකිලිය යුතුයි කියන අපි යම් ආකාරයක තර්කයක නැහැම නැත්නම් යම් ආකාරයක නිගමනයන් වලට පැමිණි කාලයක් තිබුණා ඊට පස්සේ රාජ්‍යාංශයේ කාර්යභාරය පුළුල් කළ යුතුයි කියන කතිකාවතක් ඇරඹුණා මේ අද අපි මුහුණ දීලා තියෙන තත්ත්වයක් එක්ක මේ සන්දර්භය තුළ සලකා බැලීමේදී අපිට ඉතාමත් හොඳින් පේන දේ තමයි රාජ්‍යාංශයට ආර්ථිකය තුළ ආර්ථික සමාජ ආර්ථික ජීවිතය තුළ ප්‍රබල වගකීමක් නැත්නම් ප්‍රබල භූමිකාවක් තියෙනවා ඒ භූමිකාව රජයේ අත්‍යවශ්‍යම නිසියාකාරව හඳුනාගෙන මම හිතන්නේ ඒ භූමිකාව රඟදැක්විය යුතුයි මම හිතන්නේ අපේ ડોક્ટર සියඹලා පිටිය මහත්මයාගේ දේශනයේදී කරුණු දැක්වුවා විශේෂයෙන්ම රජයේ භූමිකාව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ රඟ දැක්වීම මේ නැත්නම් භූමිකාව ඉටු කිරීමට යෑම තුළ අද වෙන විට විවිධාංශ පාඩු සහිතව පවත්වාගෙන යෑම තත්ත්වයක් තුළ සමස්ත ආර්ථිකයටම කොයි ආකාරයටද ඒ යම් යම් අංශ බාධාවන් වෙලා තියෙන්නේ ඒ තුළ කොහොමද විශේෂයෙන්ම හිඟ සම්පත් විශාල ආකාරයට නාස්තිකාර කටයුතු වලට යොමු වෙලා තියෙන ආකාරය මම හිතන්නේ මේ තත්ත්වයන් නැවැත්වීම සඳහා නවත්තන ගමන් රාජ්‍ය අංශයේ කාර්යභාරය හරියාකාරව ආර්ථිකය තුළ හඳුනා ගැනීම හා එම කාර්ය අපි කියන කාර්යක්ෂමව ලබා දීම මම හිතන්නේ අත්‍යවශ්‍ය වන්නා වූ කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපි මතක තබා ගන්න ඕන මේ ආර්ථිකය කියන එක හුදකලාව ආර්ථිකය කියන එක හුදකලාව ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි ආර්ථිකය හා දේශපාලන ඉතාමත්ම සමගාමීව ඉතා ළඟින් බද්ධ වෙලා අපි කියන දේශපාලන ආර්ථික විද්‍යාව තුළ කියන ඉතාමත් ළඟින් ආර්ථිකය එක පැත්තකින් දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කරනවා වගේම අනෙක් පැත්තෙන් දේශපාලන යාන්ත්‍රණය ආර්ථිකයට බලපෑම් එල්ල කරන තත්ත්වයක් තුළ තමයි හැම රටකම ගමන් කරන්නේ. හැබැයි අද වෙන විට ඉතාමත්ම නරක තත්ත්වයේ තමයි ලංකාවේ අපි දකින මේ දේශපාලනික හා ආර්ථික ආයතන ව්‍යුහය තුළ එක පැත්තකින් දේශපාලඥයෝ පුද්ගලයන්ට අල්ලස් දෙනවා වගේම අනිත් පැත්තෙන් පුද්ගලෝ දේශපාලඥයන්ට අල්ලස් දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ නිසා ආර්ථිකය තුළ නිවැරදිවන්නා වූ අපි කියන ඉන්සෙන්ටිව්ස් එහෙම නැත්නම් දිරිදීම් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා මේ තත්ත්වය මම හිතන්නේ අපි වහා වෙනස් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ආයතනික පද්ධතිය ආර්ථික හා දේශපාලන ආයතනික පද්ධතිය අපි කියන ඉන්ක්ලූසිව් කරන්න ඕන. සියලු දෙනාටම සම අවස්ථාවන් ලැබෙන ආකාරයේ ආයතනික පද්ධතියක් බවට පත් කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ පහුගිය කරුණු ලැබූ මේ සංශෝධන 19 වෙනි සංශෝධනයේ හරහා යම් මම හිතන්නේ මේ යම් ආකාරයකට ආයතනික පද්ධතිය යහපත් දෙසට ගමන් කිරීමට අවශ්‍ය වන්නා වූ අඩිතාලම් එහෙම නැත්නම් යම් යම් පියවර ගැනීමක් සිදු වුණා මම හිතන්නේ එම තත්ත්වයේ තව දුරටත් ඉදිරියට යෑම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් වගේ දේවල් මේ වන විට අපිට යම් කෙනෙකුට ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක විවේචනයක් ඉල්ල වුණත් ඒවා ක්‍රමානුකූලව සමාජ ප්‍රගමනයක් එක්ක ඒවා තව තවත් ස්වාධීන
වීමට අවශ්‍ය අඩිතාලම දමමින් ඉදිරියට ගමන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා ආර්ථිකය මේ විශේෂයෙන්ම දේශපාලනික ආයතනික රාමුව අපි කියන ආකාරයට යම් ආකාරයකට පුද්ගල කේන්ද්‍රගත වෙන තත්වයකටපත් වුණොත් ඒෙහි පහර අනිවාර්යයෙන්ම ආර්ථික සංවර්ධනයේට ආර්ථික ගමනට මේ නරක විදිහට බලපාන ලෝක ඉතිහාසයේ තුල අපි මේ ගත්තොත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයන් කඩාවැටීම මේ දේශට අවධානය යොමු කළ මායන් ශිෂ්ටාචාරය කඩාවැටීමට අදාළව කල්පනා කරත් වෙනිසිය මේ මියුසියම් එකක් දක්වා බවට පරිවර්තනය වීමට අදාළව අපි කල්පනා කරත් අපිට පේනවා විශේෂයෙන්ම දේශපාලන පරිසරය ඒ පුද්ගල කේන්ද්‍රගතව යම් ඒකාධිපති ස්වරූපයකට ගමන් කිරීමත් එක්ක ඒ කත්කරගනු ලබන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශාල විදියට කඩාවැටීමක් සිද්ධ වෙනවා. මේ නිසා අපි විශේෂයෙන්ම මේ දේශපාලනික ආර්ථික ආයතනික ව්‍යුහයන් ඉන්ක්ලූසිව් ආයතන බවට පත් කිරීම දෙසට ගමන් කිරීම වැදගත් වෙනවා. හතර වෙනුව මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙන කාරණාව තමයි අපි මේ සංවර්ධනය කියලා මේ කියන මූලික කරුණ අපි නැවත වරක් සිතා බැලිය යුතු නැත්නම් නැවත වරක් ප්‍රතිනිර්වචනය කළ යුතු තත්වයක් තියෙනවා. විශේෂයෙන්ම අපි සංවර්ධනයේදී අපි ඉලක්ක කරගත යුත්තේ විශේෂයෙන්ම පුද්ගලයාට එක් පුද්ගලයා තමන් වටිනවයි කියලා හිතන ජීවිතය ගත කිරීමට අවශ්‍ය වන්නා වූ අපි හැකියාවන් ලබා දීම තමයි සංවර්ධන ක්‍රියාවලිය තුළ සිදු විය යුතු වෙන්නේ. මේ නිසා ඇත්තටම මේ අර විශේෂයෙන්ම මේ සංවර්ධනය තුළදී පුද්ගලෝ කෙලවරක් නැතුව භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම මිලදී ගැනීම ආදායම් එක් රැස් කර ගැනීමේ දිශාව වෙනුවට මම හිතන්නේ පුද්ගලෝ කල්පනා කළ යුතු වෙනවා තිරසාරව සමාජයට වැදගත් වෙන ආකාරයට තම තමන්ගේ ජීවිතයේ වටිනාකම් මොනවද කියලා කල්පනා කරලා ඒ වටිනාකම් මත විශේෂයෙන්ම ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන මූලිකතම කාරණා වෙන සතුට කියන කාරණා උඩ තම තමන්ගේ ජීවිත මේ පිළිබඳ නැවත සිතා බලා ඊට අදාළ වන්නා වූ අවශ්‍යතාවන් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ දෙසට විශේෂයෙන්ම සමාජයේ යොමු කරවීම මේ මම හිතන විදිහට ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ පුද්ගල අවශ්‍යතාවන් අපි දන්නවා සීමා අපි කියන පුද්ගල අවශ්‍යතාවන් අසීමිතයි තියෙන සම්පත් සීමිතයි. මෙන්න මේ තත්ත්වය තුළ ජීවත් වෙන පරිසරයක් තුළදී මම හිතන්නේ මේ කොවිඩ් වසංගතියත් ඉතාමත්ම හොඳ අවස්ථාවක් සැපෙව්වා එක්තරා ආකාරයකට ලෝකය මොහොතකට නතර කරලා ලෝකයේ කැරකෙන එක මොහොතකට නතර කරලා සමාජයට දුන්න ඉඩක් හිතලා බලන්න අපිට මොකද්ද ජීවිතේ වැදගත් වෙන්නේ අපිට මේ සියල්ලම අවශ්‍යද ජීවත් වෙන්න එහෙම ජීවිතේ මොකද්ද වටින්නේ කියන දේ සිතා බලලා ඒ ඊට අදාළ වෙන ආකාරයට අපේ ජීවිතය හැඩගස්වා ගන්න. මම හිතන්නේ සංවර්ධනය කියන එක තුල දේශපාලඥයෝ මවාපාන්න උත්සාහ කරන මේ මහා පරිමාණ ගොඩනැගිලි මහා පරිමාණ මේ කර්මාන්තශාලා මහා පරිමාණ මේ අනිකුත් සේවා සහ සුවපහසු ජීවිතය ඇත්තටම අපිට අවශ්‍යද ඇත්තටම අපිට ජීවත් වෙන්න මේ පුද්ගලයන්ට ජීවත් වෙන්න එවැනි දේවල් අවශ්‍යද කියන එක පිළිබඳ තම තමන් කල්පනා කරලා තමන්ගේ සංවර්ධනය තමන් සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක තම තමන් කල්පනා කරලා ඊට අදාළ වන්නා වූ ආකාරයට තමන්ගේ අවශ්‍යතාවන් සකස් කර ගැනීම හා ඊට අදාළව ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාවට ජනතාවට හිතන්ඩ පුරුදු කිරීමේ අවශ්‍යතාව මම හිතන්නේ මේ අලුත් සන්දර්භය තුළ තියෙනවා. එහෙම එවැනි ක්‍රියාවලියකින් තොරව මම අපේක්ෂා කරන්නේ නැහැ මේ අතුරක් නැතුව භාණ්ඩ හා සේවා එක්රැස් කර ගැනීම වෙතට දුවන ගමන තුළ ඇත්තටම අපිට හතිය පමණයි ඉතුරු වෙන්නේ. අර සමාජයේ කොටස් දෙකක් තියෙන එකක් ධනපති පන්තිය අනිත් අය ධනහති පන්තිය කියලා. ධනහති පන්තිය කියලා කියන්නේ ධනය එක්රැස් කර ගැනීම වෙත හති දමමින් කරන ගමන. මේ තුල සතුට කියන එක ජීවිතයේ විශාල විදියට බැහැරවීමක් තියෙනවා. මේ නිසා සමාජයේ නැවත
හරවා ගැනීම හා ජීවිතයේ වටිනාකම් පිළිබඳ ඔවුන්ට නැවත වරක් සිතන්න සිතන දෙසට යොමු කරවීමේ ජාතික වැදගත්කමක් තියෙනවා කියලා මම කල්පනා කරනවා මේ එක මම මෙතනින් මගේ දේශනය අවසන් කරනවා මම හිතන්නේ අපේ සාකච්ඡාවේදී හැකියාව ලැබෙනවා ඊට අදාළව තව වැඩිදුර විස්තර සැපයීමට බොහොම ස්තුතියි